ආයුබෝවන් සුබ දවසක් අදත් අපේ වීඩියෝ channel එකට එකතු වුණා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ වෝල්ෆිෂ් මාළු හදනවා නම් ඔයාලා දැනගන්න ඕන දේවල් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඉතින් ඇත්තටම පළවෙනිම කියන්න ඕනේ මේ වෝල්ෆිෂ් කිය අපිට ප්‍රභේදයන් කීපයක් බලා ගන්න පුළුවන්. ඒ තමයි බ්ලැක් වෝල්ෆිෂ්, ඒ වගේම ඇමසන් වෝල්ෆිෂ් සහ රේන්බෝ වෝල්ෆිෂ්, ඒ වගේම ආයෙමත් අපේ සී වෝල්ෆිෂ් කියලා මෝදෙ ඉන්න මාළු වර්ගයකුත් මේගොල්ලෝගේ බලා ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කියන්නේ අනේ සාමාන්‍ය අපිට කොමන් ගොඩක් දුර ඇක්වේරියම් තුල විකුණන්න ඉන්න ඒ වගේම ගොඩක් අය දන්න වෝල්ෆිෂ් මාළුවා, එහෙම නැත්නම් ඇමසන් වෝල්ෆිෂ් කියන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් පළවෙනිම කිව්වොත් මෙයා දකුණු ඇමරිකාව තමන්ගේ නිජ බිම කරගත්තු මාළු වර්ගයක්. ඒ වගේම තමයි මෙයා ලද වෙනකොට ලංකාව පුරාම පැතිරලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ස්වභාවික පරිසරේ නම් තාම හමුුනේ නැහැ. ඒ කියන්නේ කවුරුවත් තාම දාලා නැහැ. ඒ වගේ තමයි පළවෙනිම කියන්න ඕන දේ තමයි මේ වගේ ඇග්‍රෙසිව් මාළුවෙක් නම් කොහොමඩවත් අපේ ස්වභාවික පරිසරයට එකතු නොකර ඉන්න අපි වගේ බලා ගන්න ඕන. මොකද මෙයා ඇවිල්ලා ගොඩක්ම ඇග්‍රෙසිව් මාළුවෙක්. ඒ කියන්නේ පළවෙනිම කියන්න ඕන මෙයා කටට ගැළපෙන ඕනම මාළුවෙක් මෙයා කනවා. මෙයාට කන්න බැරි මාළුවෙක් උනත් මෙයා ඇටෑක් කරනවා. මොකද මෙයාගේ ගොඩක් දරුණු තියුණු දත් සෙට් එකකුත් තියෙන නිසා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙයා ලදන ලංකාව පුරාම ඇක්වේරියම්ස් වල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඇත්තටම මේ මාළු මගෙන් ගොඩක් අය අහන දේ තමයි කොහෙන්ද ගන්න ඉන්නේ ඒ වගේ දේවල් අහනවා. ඉතින් ඇත්තටම මෙහෙම නිශ්චිතව ලංකාව තුළ මිලදී ගන්න ඉන්න තැනක් අපිට කියන්න බැහැ. මොකද මේගොල්ලෝ ආවත් ඒ කියන්නේ ලංකාවට ඉම්පෝර්ට් කරලා මේගොල්ලෝ ලංකාවේ ඇක්වේරියම් එකකට ආවත් වැඩි කාලයක් තියෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සතියක් වගේ තියෙනකොට මාළු කොහොමත් ගොඩක් දුර මාළු 100ක් විතර ගන්න නැහැ. මේගොල්ලෝගේ සාමාන්‍ය මාළු 10ක් 15ක් තමයි ගත්තොත් වැඩිපුරම ගන්න. ඉතින් ඇත්තටම මේගොල්ලෝ ඉක්මනටම විකිණෙනවා. ඉතින් ඇත්තටම මේගොල්ලන්ගේ ප්‍රයිස් එක ගැන කතා කරුත් ගොඩක් දුර මෙයාලගේ මාළු පැටව්. ඒ කියන්නේ සාමාන්‍ය අඟල් 3 අඟල් 4කට විතර කිට්ටු වෙන සයිස් මාළු පැටව අපිට සාමාන්‍ය පැටියෙක් රුපියල් 3000 3500ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ වඳයි ගොඩක් දුර මෙයාලගේ ඊට අමතරව අපිට අඩියක් විතර විශාල වෙච්ච මාළු බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාළුවෙක් ඇක්වේරියම් එකක් තුල අදිනකොට ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 25000ක් වගේ මුදලකට අපිට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඇත්තට මේගොල්ලෝ ඇවිල්ලා ගොඩක්ම ඇග්‍රෙසිව්. මෙයාලා ගොඩක් තියුණු දත් තියෙනවා. ඒක නිසා ගොඩක් දුරට මෙයාලා හදද්දි මෙයාලගේ ටෑන්ක් එක නිතර අත දාන්න යන්නේ නැත්තම් හොඳයි. මොකද මේගොල්ලෝ අතට ඇටෑක් කරන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේම අපි මෙයාලා හදද්දි මෙයාලට දෙන්න ඕන කෑම ගැන කතා කරොත් ගොඩක් දුරට අපිට මෙයාලා කෑම විදිහට සී ෆුඩ් වර්ගයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෝ, සාලෙව, හාල් මැස්සෝ, ඒ කියන්නේ අමු හාල් මැස්සෝ, ඒ වගේ දෙයක් කෑමට දෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් ගොඩක් දුරට අපිට මෙයාට ලයිව් ෆීඩින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි පණ තියෙන ගෙම්බෝ, පණ තියෙන ඉස්සෝ, පණ තියෙන මාළු වගේ දෙයක් ලයිව් ෆීඩින් නම් කැමති නම් විතරයි. ඉතින් ඊටත් අමතරව අපිට ඕන මෙයාට බ්ලඩ් වර්ම්ස් වගේ කෑම දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දැන් අහන දෙයක් තමයි මේ වගේ මාළුන්ට පැලට්ස් වර්ග කෑමට දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මෙයාලා පැලට්ස් නම් කන්නේ නැහැ. කොහොමටවත් මොන වර්ගයේ කානියෝ පැලට්ස්ද මොන පැලට්ස් වර්ගයක් දුන්නම් මෙයාලා ගොඩක් දුරට ඒවා කෑමට ගන්නෙ නැහැ. මොකද මේගොල්ලෝ මස් මාංශ විතරයි ගොඩක් දුරට ආහාරයට ගන්නෙ. ඉතින් ඇත්තටම මේගොල්ලොන්ට ගොඩක් අය මීයෝ, ඒ වගේම කටුස්සුස්, ඒ වගේම සිකනැල්ලු වගේ කෑමත් මෙයාලට දෙනවා මම දැකලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් අය ලංකාවේ තද දෙනවා. ඉතින් ඇත්තනම් මේ වගේ දේවල් නම් කෑමට දෙන එක හොඳ නැහැ. මොකද මීයෙක් දුන්නත් ඒ මීයාගේ ලෝම තියෙනවා වගේ. ඒ වගේම මීයාගේ නිය පොතු. ඒ වගේම දැන් අපි කටුස්සෙක් වගේ දැම්මත් ඒ සතාගේ කටු. ඒ වගේම ඒ වගේ දෙයක් කරන එකත් එච්චරටම හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි ඒ වගේ දෙයක් මේ මාළු කෑමට ගත්තාම ගොඩක් දුරට මාළුවා ඉක්මනින්ම ලෙඩ වෙලා මාළුව ඒ වගේ දෙයක් විස වුණොත් මැරෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා හොඳම දේ වෙන්නේ මම අර කලින් කිව්වා වගේ කෑමක් මෙයාලා කෑම විදිහට දෙන එක. ඉතින් සාමාන්‍යයෙන් අපිට මෙයාලගේ උපරිම වර්ධනයේ ඇක්වේරියම් එකක් තුලදී අඩි 3ක් විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මෙයාලගේ අඩියක් ඕ ඊට වැඩි ප්‍රමාණයක් ලොකු වුණත් සාමාන්‍යයෙන් මෙයාලගේ ටෑන්ක් සයිස් එක වෙන්නේ මාළුවගේ ඇඟේ දිග ප්‍රමාණය. ඒ කියන්නේ මාළුව කොයි සයිස් එකක් වුණත් ඒ මාළුවගේ ඇඟේ දිග ප්‍රමාණය වගේ 4 ගුණයක්වත් දිග, ඒ වගේම මාළුවගේ දිග ප්‍රමාණය වගේ 2 ගුණයක්වත් පළල ටෑන්ක් එකක් තිබුණා නම් ඇති. ඒ වගේම තමයි මෙයාලගේ ටෑන්ක් එක උඩ පොඩ්ඩක් කවර් කරලා තියෙනවා නම් හොඳයි. මොකද මෙයාලා
ඇතැම් අවස්ථාවල් ටෑන්කෙන් එලියට පයිනවා. ඒත් එලියට පැන්නගම එකපාරටම මැරෙන්න යන නැහැ. මෙයාට සාමාන්‍යයෙන් පැය පහක් හයක් ගොඩ බිමේ ජීවත් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දුරට මෙයාලා හදද්දි මෙයාලගේ ටෑන්ක්ස් මේස්ලා එහෙම නැත්නම් මෙයාලෙක් එකට හදන්න පුළුවන් මාළු ගැන කතා කරොත් ගොඩක් දුරට අපිට මෙයාලා එක්ක ලන් ෆිෂ් ඒ වගේම ආයිත් ඇතැම් අවස්ථාවල් පොඩි කාලේ නම් හැදුවොත් මෙයාලා එක්ක හදන්න අපිට පීකොක් බාස් ජගුවර් සික්ලිඩ් වගේ මාළු තුරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගොඩක් දුරට ලන් ෆිෂ් ගෝලියට් ටයිගර් ෆිෂ් ඒ වගේම පයාර වගේ මාළු වර්ග තමයි මෙයාලා එක්ක හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දුර මෙයාලා හදද්දි මෙයාලට ඔක්සිජන් ෆිල්ටර් ඔක්සිජන් සැපයුම් මොනවත් ඕනේ නැහැ. මොකද මෙයාලට අපිරිසිදු ජලයේ වුණත් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මෙයාලා උඩ ඇවිල්ලා ඔක්සිජන් දුත් අරන් යනවා. ඉතින් මේ ටික තමයි මෙයාලට වුල්ෆ් ෆිෂ් හදනවා නම් දැනගන්න ඕන මූලික දැනුම් විදිහට කියන්න තියෙන්නේ. ඉතින් තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ වීඩියෝස් මගහැරෙන්නේ නැතුව බලන්න ඕන අය අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේ මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.